මහර අවස්ථාවල්දී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් තියෙනවා සුවර්ණවාහිනී කියලා. ඒ සුවර්ණවාහිනියට සමගාමීව වෙන වෙබ්සයිට් එකක් හදාගෙන ඒ සුවර්ණවාහිනියෙන් යවන විදිහට පිළිඹු කරලා මේ වගේ වාර්තාවක් දාලා තිබ්බා ව්‍යාජව. ඒක සුවර්ණවාහිනියෙන් අපි අහුවා මේගොල්ලන්ට අදාළ දෙයක් නෙමෙයිලු. අපි ඊට පස්සේ සර්ච් කරලා බැලුවා මේක ඇත්ත තත්ත්වෙම. බලනකොට බලන්න ඕගොල්ලන්ටත් ගිහින් බලන්න පුළුවන් ඕකේ ලයික්ස් තියෙන්නේ 4000යි. ඉතින් සුවර්ණවාහිනිය වගේ විශේෂ ආයතනයකට රූපවාහිනී නායකාව බලන්නේ ලංකාවේ 4000ද? නේ? ඊට පස්සේ අපි ඒක ඇතුළට ගිහින් බැලුවා. බැලුවාම තියෙන්නේ ඉන්දියාවේ ආයතනයක් ආමේනියාවලට ළමයිගේ ඩොකියුමන්ට්ස් ෆේක් ඩොකියුමන්ට්ස් හදලා ඒවා යවපු එකක් තමයි තියෙන්නේ. බලන්න උපක්‍රමශීලීව ඒගොල්ලෝ කරලා තියෙන දේ දැක්. උපක්‍රමශීලීව අර ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවගේ නමක් යූස් කරලා ඒක හරි සූක්ෂම විදිහට කරලා තියෙනවා. liveat8.com හරි නිල වෙබ්සයිට් එක ඇවිල්ලා liveat8.lk. එතකොට ඒක භාවිතා කරලා මොකද මේ කරන්න හදන්නේ? ළමයින්ට බොරු ප්‍රචාරය. ඒතකොට ළමයි හොඳට මතක තියාගන්න මේ වෙලාවේ ඕගොල්ලන්ට යන්න පුළුවන් ආමේනියාවලට විතරයි. ඉතින් ඒක අපි කවුරුත් දන්නවද? දැන් අපේ දෙමව්පියෝ කෙනෙක්, අපේ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් තමන්ගේ ළමයා යුද්ධ තියෙන තැනකට යවන්නේ නැහනේ. ඒතකොට චයින වලට ළමයෝ ගන්නෑ. ඒතකොට යන්න තියෙන ආමේනියාවලට නිසා නොයෙක් විදිහේ ප්‍රචාරණ කටයුතු වල නිරත වෙනවා. හැබැයි ඕගොල්ලන්ට එන හැම දෙයක්ම ඕගොල්ලෝ හොඳට බලන්න. ඒ හොඳට ඒවට ගිහිලා පරිශීලනය කරන්න. ඒව ඇතුළට යන්න. ඕගොල්ලන් බුද්ධියක් තියෙන ළමයි දැන්. ඕගොල්ලෝ ඉස්සර වගේ ඉඩමේ ඉස්සර වගේ ළමයි වගේ රවට්ටන්න බෑ.